විකුණන්නට ආසල්තික විකුණන්නට අසනම් නැති ආණ්ඩුවට ආණ්ඩුවේ අපේ අයිතින් අපේ අය අලුත් රටක් දරුවන්ගේ ඇතුළුවලට රවිදපති ඇතුළුවලට ආණ්ඩුවට උත්තරනේ ආණ්ඩුවයි හොරහත්තයි පන්නා දමන අපි දන්නවා මේ රටේ ගුරුවරු විදුවල්පතිවරු පහුගිය 2021 අවුරුද්දේ ඉතා දීර්ඝ අරගලයක් කරලා ඔවුන් අවුරුදු 24ක වැටුප් විසමතාවේ කොටසක් ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව ආණ්ඩුව දිගින් දිගටම පොරොන්දු වුණා ඔවුන්ගේ ඉතිරි වැටුප් විසමතාවෙන් කොටසක් මේ 2023 සහ 2024 ලබා දෙන බවට. නමුත් ඒක ලබා දෙන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා ගිය 2023 ඔක්තෝබර් මාසේ 24 වෙනිදා ඉඳලා මෙරටේ ගුරුවරු විදුහල්පතිවරු අරගල ගණනාවක් දීර්ඝව ලෙස කරා. හැබැයි ආණ්ඩුවෙන් කිසිදු පිළිතුරක් ඒකට නැහැ. පසුගිය 26 වෙනිදා දවන්ත ගුරු විදුහල්පති බලයක් කොළඹට ආවා. දසදහස් ගාණක් ගුරුවරු ඇවිල්ලා විදුහල්පතිවරු ඇවිල්ලා ආණ්ඩුවට කිව්වා ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ වැටුප් විසමතාවේ ගැටලු විසඳන්න. ඒ වගේම දෙමව්පිය මත බඩවලා තිබෙන අධ්‍යාපනය බර ඉවත් කරන් දරුවන්ට සාහන මිලට පාසල් උපකරණ ටික ලබා දෙන්න මේ රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා තිබෙන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අකුල ගන්න ගුරුවරුගේ විදුහල්පතිවරුන්ගේ උසස් සීට් ටික දෙන්න කියලා කෑගාලා අඬනගලා අරගල කරලා කිව්වා. හැබැයි අපිට පේනවා දැන් මේ පාලකින්ද වගේ වගක් නැහැ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වගේ වගක් නැහැ. ගුරුවරයාගේ විදුහල්පතිවරයෙක් විතරක් නෙමෙයි මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවගේ ගැටලු විසඳන්න ඔවුන්ට වගේ වැඩක් නැහැ. ඒ වෙනුවට අද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා මොකද කරමින් ඉන්නේ? එක පැත්තකින් වෛද්‍යවරුන්ට දීමලා දීලා සෞඛ්‍ය සේවාව මර්බුදයට යවනවා. අනිත් පැත්තේ විධායක ශ්‍රේණින්ට දීමලා දීලා අනිකුත් රාජ්‍ය සේවකතු මර්බුදයට යවනවා. ඒ විතරක් නෙමෙයි වැඩ වර්ජන මේ රටේ වැඩ කරන ජනතාව වැඩ වර්ජන කරාට පස්සේ වැඩට ආපු සේවකින්ට වැටුප් වර්ධක සහ ප්‍රශංසා ලිපි දෙන්න මේ ආදී විවිධ කුමන්ත්‍රණ රටවමින් මෙරටේ වැඩ කරන ජනතාව බේදමින් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 1981 දවල පත්තිකාව ගිරල්ලා නිදහස් අධ්‍යාපන අයිතිය වලදාන්න කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ දැන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගිරල්ලා නිදහස් අධ්‍යාපනයේ ඉතුරු වෙලා තියෙන සොච්චමත් වලදාන්න අහෝසි කරන්න කටයුතු කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් අධ්‍යාපනයේ මහා දෙවන්ත රැකවලුන් බවට පත් වෙන සූදානම් වෙලා ඉන්නවා. කප්පටි ආරක්ෂකයින් බවට පත් වෙන සූදානම් වෙලා ඉන්නවා. එනිසා අද අපි මේ කොට්ටාව නගරයට ආවේ රනිල්ට කියන්න නෑ රනිල් ඔයාගේ කප්පටි ආරක්ෂක වැඩේ හරියන්නේ නෑ. මේ රටේ අධ්‍යාපනයේ හැමදාම රැක්කේ ගුරුවරු විදුහල්පතිවරු ඒ වගේම දෙමව්පියෝ. එනිසා අපි ලෑස්ති ගුරුවරු විදුහල්පතිවරු සහ දෙමව්පියෝ ඒකාබද්ධව අධ්‍යාපනය රැකගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න. ඒ විතරක් නෙමෙයි අපි මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවට මේ රටේ සමස්ත ජනතාවට කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේගොල්ලෝ හැමදාම කරේ කුමන්ත්‍රණ නටවමින් ජනතාව බේදමින් කරපු එක. ඒ නිසා දැන් තවදුරටත් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් මුල්ලීම් වලට විසඳුම් මිලලා වැඩක් නැහැ. විසඳුම් මිලලා සටන් කළ වැඩක් නැහැ. ඒ නිසා දැන් අපි ආරම්භ කරන්න ඕන අලුත් සටනක් අපි පටන් ගන්න ඕන අලුත් සටනක්. ඒක තමයි කොට්ටාවෙන් අපි මේ පටන් ගන්න. ඒ වෙන මොකක්වත් නෙමෙයි. ඉල්ලීම් වලට විසඳුම් නැති ආණ්ඩුව ඉල්ලීම් වලට විසඳුම් දෙන්න බැරි ආණ්ඩුව පන්නමු පන්නන තුරු සටන් කරමු අලුත් ආණ්ඩුවක් හදමු ජනතාවාදී පාලනයක් හදමු රටේ ජනතාවගේ අයිතිවාසිකම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැක ගන්න පුළුවන් නව පාලනයක් වෙනුවෙන් පෙළ ගැහිමු සටන් කරමු. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියන ඉල්ලීම කරන්න තමයි අද අපි කොට්ටාව නගරේට ආවේ.